දකුණු අර්ධද්වීපය වෙත පහර දීම සඳහා යුක්‍රේනයේ සහ බටහිර පාර්ශව සැලසුම් කරමින් පවතින බව රුසියානු ජනපති විලද්මීර් පුටින් හෙළි කර තිබෙනවා. ෆෙඩරල් සභාව වෙත සිය වාර්ෂික ප්‍රකාශය සිදු කරමින් රුසියානු ජනපතිවරයා සඳහන් කළේ ක්‍රිමියාව වෙත පහර දී යුද්ධය වර්ධනය කිරීම බටහිර පාර්ශවයන්ගේ සැලසුම බවයි. ක්‍රිමියාව රුසියාවේ පාලන කලාපයක් වන බැවින් මේ වෙත එල්ල කරනු ලබන ඕනෑම ප්‍රහාරයක් දැඩි මට්ටමින් මර්ධනය කරනු ලබන බවද පවසා තිබුණා. ක්‍රිමියාවට පහර දීමට සහය දක්වන බවට ඇමරිකාවේ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් වික්ටෝරියා නූලෙන්ඩ් සිදු කළ ප්‍රකාශය මෙම බටහිර සැලසුම තහවුරු කරනු ලබන බවයි විලද්මීර් පුටින් සඳහන් කළේ. මේ සඳහා සම්බන්ධ වන සතුරාගේ තරාතිරම නොසලකා රුසියාවේ ප්‍රතිචාරය පළ කරන බවද දන්වා තිබුණා. රුසියාව යුක්‍රේනය තුළ විශේෂ මෙහෙයුම ආරම්භ නොකළේ නම් මේ වන විට යුක්‍රේනය තුළද න්‍යෂ්ටිකාවේ පවතින බවයි රුසියානු ජනපති ප්‍රකාශ කළේ. මෙම මෙහෙයුම නියමිත ඉලක්කයට ගමන් කරන අතර මේ සම්බන්ධයෙන් රුසියාවට කලබලයක් නොපවතින බව ප්‍රකාශ කළා. මේ වන විට බටහිර පාර්ශවයන් විසින් යුක්‍රේනයේ ජනතාව ප්‍රාණ ඇපයට ගෙන පවතින අතර එම ජනතාව මුදා ගැනීමට රුසියාව කටයුතු කරන බවයි විලද්මීර් පුටින් සඳහන් කළේ. යුක්‍රේනයේ මෙහෙයුම් සිදු කරන වැග්න කුලි හමුදා වෙත රුසියානු හමුදා විසින් ආයුධ ලබා දීම ප්‍රතික්ෂේප කර පවතින බව නවතම වාර්තාවක් තුළින් හෙළි කර තිබෙනවා. වැග්න කුලි හමුදා ප්‍රධානි යෝජනී ප්‍රිගෝෂින් සඳහන් කළේ සිය හමුදාවන් මේ වන විට දැවැන්ත මට්ටමේ ආයුධ හිඟයක් වෙත ලක්ව පවතින බවයි. මෙහිදී අවශ්‍ය මට්ටමින් ආයුධ ලබා දීම රුසියානු හමුදාවේ ප්‍රධානීන් වළක්වමින් පවතින බවට චෝදනා නගා තිබුණා. තමන් සතුව පවතින ඉහළම සම්බන්ධතා මගින් පවා මෙම ගැටලුව විසඳා ගැනීමට නොහැකි වූ බවයි රුසියානු ජනපතිගේ සමීපතමයෙකු වන යෙවජිනි ප්‍රිගෝෂින් සඳහන් කළේ. මේ වන විට රුසියානු හමුදා සහ වැග්න කුලි හමුදා අතර මත ගැටුම් අකණ්ඩ මට්ටමින් උත්සන්න වන අතර යුදබිමේ ජයග්‍රහණ සඳහා හිමිකම මේ සඳහා බලපා තිබෙනවා. නැගෙනහිර යුක්‍රේනයේදී මෑතකදී ලැබූ සියලු ජයග්‍රහණ වැග්න කුලි හමුදා විසින් අත්කරගෙන තිබූ අතර මේ සම්බන්ධයෙන් දෙපාර්ශවය තුළ මත ගැටුම් හටගෙන තිබුණා. රුසියානු හමුදාවේ ටෙලිග්‍රෑම් නාලිකා සඳහන් කළේ වැග්න හමුදා සහ රුසියානු කණ්ඩායම් අතර යුදබිමේදී පවා ගැටුම් හටගෙන පවතින බවයි. වැග්න කුලි හමුදා වෙත ආයුධ ලබා දීම ප්‍රතික්ෂේප කිරීම යුක්‍රේනය වෙත ඍජු මට්ටමින් සහය දැක්වීමක් බවටද චෝදනා නගා තිබුණා. සිය ප්‍රකාශය මගින් යෝජනී ප්‍රිගෝෂින් සඳහන් කළේ රුසියාවේ ප්‍රධාන රූපවාහිනී නාලිකා තුළ වැග්න කුලි හමුදාවට බඳවා ගැනීමේ වෙළඳ දැන්වීමද සීමා කර පවතින බවයි. වූහෙල්ඩ නගරය ආසන්නයේදී ලැබූ දැවැන්ත පරාජයෙන් පසු මෙම තත්ත්වයන් වර්ධනය වෙමින් පවතින බවද හෙළි කර තිබෙනවා. යුක්‍රේන යුද්ධය සීමාව ඉක්මවා යා හැකි බවට තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව චීන රජය දැනුම් දී තිබෙනවා. චීන විදේශ අමාත්‍ය කියුන් ගැන් සඳහන් කළේ යුක්‍රේනයේ ගින්න ඇතැම් රාජ්‍යයන් අවුලමින් පවතින අතර ලෝක සාමය අනතුරකට ලක් නොකරන ලෙස එම පාර්ශවයන් වෙත දැනුම් දෙන බවයි. යුක්‍රේන යුද්ධය සීමාව ඉක්මවා ගමන් කළහොත් ලෝකයේ සැලකිය යුතු පිරිසක් පීඩාවට පත්විය හැකි බව චීන රජය විසින් පෙන්වා දී තිබෙනවා. මේ සඳහා සාමකාමී මට්ටමේ විසඳුමක් යුක්‍රේන යුද්ධයට වසරක් පිරෙන 24 වනදා චීන ජනපතිගේ විශේෂ ප්‍රකාශයක් තුළින් ගැටුමට සම්බන්ධ පාර්ශව වෙත ඉදිරිපත් කරන බවයි සඳහන් කළේ. මේ අතර අද යුක්‍රේනය හෙට තායිවානය නමින් බටහිර සිදු කරන ප්‍රචාරණයද නවතා දමන ලෙස චීන විදේශ අමාත්‍යංශය විසින් දැනුම් දී තිබුණා. තායිවානය සම්බන්ධයෙන් චීනය අනුගමනය කරන පියවර වඩාත් සාධාරණ මට්ටමින් නිමාවට පත්වනු ඇති බවද දන්වා තිබුණා. උතුරු කොරියාවේ තර්ජන අවම කර ගැනීමට සමත් නොවනහොත් න්‍යෂ්ටිකාවේ නිපදවීම සම්බන්ධයෙන් සලකා බලන බව දකුණු කොරියාව දැනුම් දී තිබෙනවා. ඒ රට පාලක කොන්සර්වේටිව් පීපල් පවර් පක්ෂයේ නායක චුන් ජීන් සොක් සඳහන් කළේ මේ යටතේ තමන්ගේම න්‍යෂ්ටිකාවේ නිපදවීමට දකුණු කොරියාව සලකා බලමින් පවතින බවයි. උතුරු කොරියාවේ න්‍යෂ්ටික ප්‍රහාර වැළැක්වීම සඳහා දකුණු කොරියාව නවතම සැලසුමක් ක්‍රියාවට නංවන
අතර මෙය කිල් චේන් ලෙස නම් කර තිබෙනවා. මෙහිදී අවදාන මට්ටමේ න්‍යෂ්ටික ප්‍රහාරයකට පෙර උතුරු කොරියාවේ සියලුම න්‍යෂ්ටික සිලෝ වෙත පහර දීම දකුණු කොරියාවේ සැලසුම ලෙසයි නම් කර තිබුණේ. කෙසේ වෙතත් මෙය දැඩි අවදානම් සහ න්‍යෂ්ටික ප්‍රහාරයක හැකියාව වර්ධනය කරන තත්වයක් ලෙස නම් කර තිබෙනවා. බෙහෙදක්වා න්‍යෂ්ටිකාවේ නිපදවීම සඳහා දකුණු කොරියාව උනන්දුවක් දක්වා නොතිබූ අතර වේවන විට පවතින අවදානම උග්‍ර වීම මත බෙම තීරණයට එළඹිය හැකි බවයි ප්‍රකාශ කළේ. මේවන විට උතුරු කොරියාව සතු න්‍යෂ්ටිකාවේ යොදා ගනිමින් දකුණු කොරියාවේ නගර තර්ජනයකට ලක් කළ හැකි බවද නවතම වාර්තා තුළින් හෙළි කර තිබුණා. දකුණු කොරියාවද න්‍යෂ්ටිකාවේ අත්කර ගනු ලැබුවහොත් මෙම අවදානම යම් මට්ටමකින් සීමා කළ හැකි බවයි පවසා තිබුණේ. උතුරු කොරියාවෙන් මතුවන න්‍යෂ්ටික තර්ජනයක් තුළ දකුණු කොරියාව ආරක්ෂා කිරීමට මැදිහත් වන බව අමරිකාව දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් අභ්‍යන්තර මට්ටමින් ආරක්ෂාව තර කිරීම ජාතික ආරක්ෂාව සම්බන්ධ තීරණාත්මක සාධකයක් ලෙසයි දකුණු කොරියානු රජය සඳහන් කළේ. දකුණු අප්‍රිකාව චීනය සහ රුසියාව ක්‍රියාත්මක කරන යුදාභ්‍යාසය සඳහා රුසියාවේ ප්‍රබලතම යුද නෞකා දකුණු අප්‍රිකාව වෙත ළඟා වී තිබෙනවා. මේ යටතේ රුසියාවේ අද්මිරාල් ගොර්ෂ්කෝ යුද නෞකාව දකුණු අප්‍රිකාවේ නැගෙනහිර වරායකට ළඟා වී තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙම නෞකාව හයිපර්සොනික් මිසයිල සහිතව යුද අභ්‍යාසය සඳහා සම්බන්ධ වී පවතින බව හෙළි කර තිබුණා. දින 10ක් පුරා යුද අභ්‍යාසය පැවැත්වීමට නියමිත අතර වෙහෙදේ නාවික ආරක්ෂාවට ප්‍රමුඛතාවය ලබා දෙන බව දකුණු අප්‍රිකානු බලධාරීන් සඳහන් කළා. මේ අතර යුක්‍රේන යුද්ධයට වසරක් සපිරීම සමග රුසියාව සමග යුද අභ්‍යාසයකට එක්වීම සම්බන්ධයෙන් දකුණු අප්‍රිකාව දැඩි විවේචනයකට ලක්ව තිබෙනවා. වෙහෙදේ අමරිකාව සහ යුරෝපා සංගමයේ රාජ්‍යයන් දකුණු අප්‍රිකාවට ඍජු මට්ටමේ විරෝධය පළ කළ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මෙය දකුණු අප්‍රිකාවේ ප්‍රමුඛතම වෙළඳ හවුල්කරුවන් එරටින් දුරස් වීමටද බලපෑ හැකි බව දැනුම් දී තිබෙනවා. නිවේදනයක් තුළින් දකුණු අප්‍රිකානු රජය සඳහන් කළේ මෙය යුක්‍රේන යුද්ධය මුල් කර ගනිමින් සිදු කරනු ලබන යුද අභ්‍යාසයක් නොවන බවයි. මෙය කල්තබා සැලසුම් කර තිබූ බැවින් එය වැළැක්වීමේ හැකියාවක් නොපවතින බවද දන්වා තිබුණා. බ්‍රික්ස් සංවිධානය යටතේ දකුණු අප්‍රිකානු චීන සහ රුසියානු සම්බන්ධතා වඩා ශක්තිමත් මට්ටමකට පත් වෙමින් පවතින අතර මේ සමග දකුණු අප්‍රිකාව බටහිර කඳවුර විසින් දුරස් කරමින් පවතින බවයි හෙළි කර තිබුණේ. විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් සැබෑ කරමින් දකුණු තුර්කිය තුළ තවත් ප්‍රබල භූකම්පන දෙකක් හටගෙන තිබෙනවා. වෙහෙදේ රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක සහ 5.8ක භූකම්පන දෙකක් හටගනු ලැබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ සමග ගොඩනැගිලි රැසක් කඩා වැටී පවතින අතර පුද්ගල මරණ 10කට ආසන්න සංඛ්‍යාවක් සහ තුවාල ලැබීම් 200ක් ඉක්මවා වාර්තා වන බව හෙළි කර තිබෙනවා. මේ සමග සුන්බුන් අභ්‍යන්තරයේ සිරවුවන් මුදා ගැනීම සඳහා නවතම මෙහෙයුම්ද ආරම්භ කර පවතින බවයි තුර්කිය බලධාරීන් පවසන්නේ. පොළව මට්ටමේ සිට කිලෝමීටර 10ක් පත්ලින් මෙම භූකම්පනය හටගෙන තිබූ බව යුරෝපා භූකම්පන නිරීක්ෂණ මධ්‍යස්ථානය සඳහන් කළා. මෙහිදී කලාප කිහිපයක් තුල දැවෙන්ත මට්ටමේ භූ පැලුම් විවර වී පවතින බවයි දැනුම් දී තිබුණේ. මෙම භූකම්පනය සිරියාව, ඊජිප්තුව සහ ඊශ්‍රායලය වෙතද කම්පන තත්වයන් මතු කර තිබෙනවා. පසුගියදා හටගනු ලැබූ ප්‍රබල භූචලන වලින් පසු තුර්කිය ආසන්නයේ පවතින භූ තැටි දැඩි මට්ටමේ අස්ථායී තත්වයක පවතින බවයි විද්‍යාඥයන් සඳහන් කළේ. මේ සමග බරපතල මට්ටමේ භූචලන අඛණ්ඩ මට්ටමින් කලාපය වෙත බලපෑ හැකි බව දැනුම් දී තිබුණා. අමරිකාවේ ඔහියෝ ප්‍රාන්තයේ කෙවර්ලෑන්ඩ් හිදී ලෝහ කර්මාන්ත ශාලාවක් තුළ දැවැන්ත පිපිරීමක් සිදුව තිබෙනවා. වෙහෙදේ කම්හල තුළ තැන්පත් කර තිබූ දැවැන්ත මට්ටමේ ලෝදිය තැන්පතුවක් ආසන්න කලාපය වෙත ගුවනින් පතිත වී තිබූ බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. වෙහෙදේ පුද්ගලයෙකු මරණයට පත්ව තවත් 13 දිනක තුවාල ලබා පවතින බව හෙළි කර තිබුණා. මෙම පිපිරීමට හේතුවක් මෙතෙක් හෙළි කර නොපවතින බවයි
ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා පවසන්නේ. මෙම පිපිරීමෙන් පසු ගින්නක්ද හටගෙන තිබූ අතර කම්හල සම්පූර්ණ මට්ටමින් විනාශ වී තිබෙනවා. පෘථිවි සාගරය හදිසි අවදානමකට ලක් වෙමින් පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය වෙත ඉදිරිපත් කරන ලද නවතම වාර්තාවක් තුළින් හෙළි කර තිබෙනවා. කැන්සස් සරසවියේ සමුද්‍ර ජීව විද්‍යාඥ බොන් ටට සඳහන් කළේ ගෝලීය සාගර පද්ධතිය මිනිසාට හානිකර මට්ටමින් දෙවන්ත විනාශයකට ලක් වෙමින් පවතින බවයි. අකණ්ඩ මට්ටමින් වර්ධනය වන ගෝලීය උණුසුම සහ ගැඹුරු මුහුදේ මහා පරිමාණයෙන් මසුන් දඩයම මේ සඳහා බලපා පවතින බව හෙළි කර තිබුණා. ශුද්‍ර ප්ලාස්ටික් සාගර පත්ලේ තැන්පත් වීමද සාගර ජීවය වනසා දමමින් පවතින බවයි විද්‍යාඥයන් පවසන්නේ. මේ යටතේ මරියානා ආගාධය පත්ලෙන් පවා හානිකර ශුද්‍ර ප්ලාස්ටික් හමුව පවතින බව හෙළි කර තිබෙනවා. මේ යටතේ ලෝකයේ සාගර කලාප කිහිපයක් වලමුහුදු බවට පත්වෙමින් පවතින බවයි මෙම වාර්තාව තුළින් පෙන්වා දෙන්නේ. මේ අනාගතයේ පෘථිවි ජීවය පිළිබඳ තීරණාත්මක මට්ටමේ අනතුරු ඇඟවීමක් ලෙසද නම් කර තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.